සක්මන් කියන පිළිගන්නවා ඔබලම. මොන අදම ඔබලන්ට කියලා දෙන්න යන්නේ ස්වභාවික දේවල් උපයෝගී කරගෙන නයිට් ක්‍රීම් එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. විශේෂයෙන්ම අද හදන්න යන්නේ ආමන්ඩ් උපයෝගී කරගෙන නයිට් ක්‍රීම් එකක්. මෙන්න මේ ආමන්ඩ් වල සුවිශේෂ ගුණාංග ගොඩක් තියෙනවා. මොකද අපේ ස්කින් එකට ගොඩක් පෝෂණය සපයන දෙයක් තමයි මේ ආමන්ඩ් කියන්නේ. ඒ වගේම අතව මම මේකට උපයෝගී කරගෙන අනිකුත් දේවල් එක්ක බලමු අපි කොහොමද ඒවා එකතු කරලා මේ නයිට් ක්‍රීම් එක හදාගන්නේ කියලා. තවත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ මම දාන video එක ඔයගොල්ලෝ යාළුවන්ට share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ අපේ නයිට් ක්‍රීම් එක හදාගන්නේ කියලා. මේ තියෙන ආමන්ඩ්, මේ ආමන්ඩ් ඇට 20ක් වගේ අපි අරගෙන ග්ලයින්ඩර් එක දාලා කුඩු කරගෙන මෙන්න මේ වගේ පවුඩර් විදියට හලාගන්න. පෙනේරකින් හලාගන්න. මම මේ එහෙම කරගෙන තමයි තියෙන්නේ. ආමන්ඩ් එකම අපිට අවශ්‍ය ඊළඟ දේ තමයි කුමාරිකා ජෙල් එක. මම නම් මේ කුමාරිකා ජෙල් එක මිලදී අරගෙන තියෙන්නේ. මොකද මට මේක ගොඩක් වැදගත් දෙයක් හින්දා. මේ වීඩියෝස් වලදී ක්‍රීම් එක හදාගෙන ඉති ගොඩක් අය අරගෙන තිබ්බා. නැචුරල් කුමාරිකා එක ගන්නද කොහොමද කියලා ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ට ඒක හරි විදියට ගන්න පුළුවන් නම් ගන්න. මොකද හරියට කුමාරිකා ගහෙන් එක් කොලේ අයින් කරලා හොදලා ඒක හරියට දෙකට පළලා ඒකේ තියෙන මැද්දේ තියෙන සුදු පාට කැල්ල හරියට මේ ප්‍රවේශමෙන් ගන්න ඕනේ. මොකද කොළ පාට කැල්ල ඒකට මික්ස් වුණොතින් හැම කැසීමක් ඇති වෙනවා. මම මේ අරගෙන තියන්නේ මෙන්න මේ කුමාරිකාගේ මේක මාරම මේ ගොඩක් හොඳයි. ඒ වගේම ගොඩක් අපිට හරිම අර පිරිමැසි. මේක මට වුණේ ලොකු ගාණක් මට ගියේ නෑ මේ කුමාරිකාට. තව අපිට අවශ්‍ය වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් කල්කිරි වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට. මුලින්ම මේ වගේ පිරිසිදු භාජනයක් ගන්න. ඊට පස්සේ අපි අර ග්ලයින්ඩර් එකේ කොටාගත්ත ආමන්ඩ් පවුඩර් එක තේ හැලි දෙකක ප්‍රමාණය වගේ මෙහෙම දාගන්න. කිරි මේස හැන්දක් දෙකයි දෙකම මාරක් විතර දාලා අපි හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන අනිත් ingredients තමයි lemon. මෙන්න මේ විදිහට fresh lemon තෝරගන්න. lemon නැත්තම් අපිට දෙහි ගෙඩිය උන පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ විදිහට lemon අරගෙන බිංදු 4ක් 5ක් විතර දාගන්න. පස්සේ ඒකත් හොඳට මික්ස් කරලා මෙන්න මේ විදිහට පේස්ට් එකක් ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් කුමාරිකා ඇඩ් කරගන්න. මෙතන මම කරන්නේ නයිට් ක්‍රීම් එකක් හදනින්ද කුමාරිකා එක අපේ ක්‍රීම් බේස් එක හැටියට ගන්න එකයි. කුමාරිකා එක හැන්දක් හැඳි දෙකක් ගන්නවා මේ ආකාරයට. හැඳිට අර අපි කේක් බීට් කරන්නේ මෙන්න මේ වගේ සුදු බීට් කරන්න. මේක නයිට් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න ඕගොල්ලන්ට පුළුවන්. සති දෙකක් විතර ඔයගොල්ලෝ එක දිගට පාවිච්චි කරාම ඔයගොල්ලන්ට පුදුමාකාර වෙනසක් බලා ගන්න පුළුවන්. රෑට ඇප්ලයි කරලා උදේට ඔයගොල්ලන්ට ඒක හොදලා යවන්න පුළුවන්. මේ විදිහට කිරි සමග ආමන්ඩ් පවුඩර් එක හොඳට මික්ස් කරගන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති
මෙතන මේ පොඩි දුඹුරු පාට කෑලි වගේ තියෙනවා. ඒ කියන්නේ මම ආමන්ඩ් වල පොතු අයින් කරන්නේ නැතුව තමයි ඔක්කොම ග්‍රයින්ඩ් කරගත්තේ. මොකද පොතු වල තමයි ගුණ ගොඩාක් තියෙන්නේ, විටමින් කණිජ ලවණ ගොඩාක් අඩංගු වෙලා තියෙන පොතු වල. හින්දා ඒ පොතු වල ගුණෙත් අපිට ගන්න අවශ්‍ය හින්දා තමයි මම මේ විදිහට කරන්නේ. ඒ වගේම කිරිත් සමග මේ ආමන්ඩ් මික්ස් කිරීමෙන් මේ කිරිවල තියෙන ලැක්ටික් ඇසිඩ් එක මේ ආමන්ඩ් වල තියෙන ප්‍රෝටීන් වල එකතු වෙලා ගොඩක් අපේ ස්කින් එකේ තියෙන මැරුණු සම අයින් කරන්න ඒක ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම ගොඩක් ස්කින් එක මැරුණු සම ඉවත් වෙලා ස්කින් එක ගොඩක් ෆ්‍රෙෂ් වෙන්නත්, ඒ වගේම ගොඩක් අපේ හැම සුදු වෙන්නත්, ඒ කියන්නේ තියෙන පැහැපත්කම තවත් වැඩි දියුණු වෙන්නත් ඔබලන්ට මේකෙන් ගොඩක් ලොකු උපකාරයක් වෙනවා. මෙන්න මේ ආකාරයට හදාගත්ත අපි ක්‍රීම් එක දැන් හදාගෙන ඉවරයි. ඉන්න මම ඔබලන්ට උපකාරයක් වෙනවා. මෙන්න මේ වගේ අපේ මුනේ ඇප්ලයි කරන්න පුළුවන්. රෑට ඔගොල්ලෝ ඇප්ලයි කරලා උදේට සාමාන්‍ය වතුරෙන් හොදලා අරින්න. මේකෙදි ස්කින් එක ගොඩක් සුදු වෙනවා. ඒ වගේම ෆයින් ලයින්ස් නැති වෙනවා. ස්කින් ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේක. මේකෙන් ගොඩාක් විශාල වාසියක් අපිට අත් වෙනවා. මෙන්න මේ වගේ පොඩි කන්ටේනර් එකක් අරගෙන ඒක අපිට දාලා තියාගෙන පාවිච්චි කරන්න. මේක අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. මොකද මේකේ කිරි අඩංගු වෙන හින්දා ෆ්‍රිජ් එකේම තියන්න. පාවිච්චි කරද්දී ෆ්‍රිජ් එකෙන් අරගෙන විනාඩි 5ක් විතර එළියෙන් තියලා සාමාන්‍ය උෂ්ණත්වයට වගේ ආවම ඔයගොල්ලෝ පාවිච්චි කළා නැවත ශීතලකරණයේ තැන්පත් කරන්න. මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ක්‍රීම් එක අදලිවර වෙලා ලස්සන මාර්ජිනයක දාගෙන ශීතකරණය තැන්පත් කරගන්න. විදිර පුරු පූතිය එක දාගත්තම ඔබලන්ට පාවිච්චි කරන්න උනත් ආසාවක් ඇති වෙනවා. මේ තියෙන අපි හත් දැන් හදාගත්ත ආමන්ඩ් මොයිස්චරයිසර් නයිට් ක්‍රීම් එක. මේකත් ඔබල දැන් හදාගෙන පාවිච්චි කරලා මට විස්තර කියන්නේ මොන වගේ රිසල්ට් එකක්ද ඔබලන් ලැබුණේ කියලා. හැබැයි ඔබලන් රිසල්ට් එක කියන්න තව සති දෙකක් විතරයි. මේකේ ප්‍රතිඵල එන්නේ ඒ වගේ කාලයක් යනවා. ඒ වගේම ප්‍රතිඵල 100%ක් විශ්වාසයෙන් එනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න. ඒ වගේම මේ ආමන්ඩ් වල ආමන්ඩ් තියෙනවා, මේකේ කිරි තියෙනවා, කුමාරිකා තියෙනවා, ඒ වගේම ලෙමන් විෂ අපි පාවිච්චි කරලා තියෙනවා. මේ හැමදේම එකතු වීමෙන් හැදිච්ච මේ ක්‍රීම් එකේ ඔයගොල්ලන්ට ගොඩක් වාසි අත් වෙනවා මේක පාවිච්චි කරාම. මොකද ස්කින් එකේ තියෙන සන් ටෑන්ස් ගොඩක් අඩු වෙනවා. අඳුරු ලප අඳුරු ස්කින් එකේ අඳුරු ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම ස්කාස් තියෙනවා නම් ඒක ටික ටික අඩු වෙන්න ගන්නවා. ඒ කියන්නේ ස්කා එක ටිකක් අඩු ලප ගතිය අඩු වෙලා මැකී යන්න පුළුවන්. ඒ වගේම ෆයින් ලයින්ස් අඩු වෙනවා. ගොඩක් වාසිය ඔයගලන්ට අත්දේ ඔයගලන්ට හදලා බලලා මට විස්තර කියන්න වෙනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේකක් ගැන විශේෂ උනන්දුවක් දක්වන කෙනෙක් නම් මගේ channel එකේ playlist එක ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ට මුල ඉඳලා කොහොමද සරලව මේකප් එකක් කරන්න කියලා මම lessons 7කින් ඔයගොල්ලන්ට ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ඒක ගිහිල්ලා බලන්න. ඒ වගේම බලලා comment කරන්න, like එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් යාළුවත් එක්ක share කරන්න. එහෙනම් ඉතින් මම තව ස්කින් කෙයා වීඩියෝ එකකින් ඔබලන් හමන බලාපොරොත්තුෙන් අදට මම ඔබලන්ගෙන් සමගන්නවා. බයි.